මේ ශ්‍රලා කාබිස්න ස්ටව. ඔබ ආර්ථික දැනුුවම ලබාදන නාලිකාව ම ජයන්තකෝවිලගොුණගේ මෙ වීඩියෝකින් අපි විමසාහ බලන්නේ ලෝකේ විශාලතම දෙවනි ආර්ථිකය වන. එවාගේම ලෝකේ ප්‍රබලතම එම ම් විශාලතම අපනෑන කරවාවන චීනය මුහුණ දෙන අවදාමනකාරී තත්වය. එමන ම් ඩිෆලේෂන් තත්වය ගෝලීිය ආර්ථිකට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට ව්‍යාපාරකයන්ට මොන විදිහයට බලපාවිද කියන කතාව.බ විග්‍රහය කරන්න කලින් මම දෙදහස් විසි පහයේදී උසස් පෙළ ආර්ථික විද්‍යාවෙන් විභාගේලියන දරුවන් වෙනුවෙන් පවත්වන ඔන්ලයින් පන්තියට දැන් ලියාපදිංච වන්න පුළුවන් බින්ඳුවයි හත්සය දහයයි හැසේ විසිපාහයි අටස දහතුන කියන ජංගම දුරකතනංකේට ඔබේ එක ඔබේ දරුවාගේ, නම දිස්ෆ්‍රික්කය දෙදහස් විසි පහ කියලා සඳහන් කරල වන්න. අපි මේ කතාවමට කල්නුත් කිව්වා හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා සමහරු අපට දන්වලෙවලතිබුණපි උසස් පෙ ආර්ථික විද්‍යාවලියයන්නේ නෑ හැයි සරල වාර්ථික විද්‍යාව ඉගෙන ගන්න කැමති එනිසාම ඔන් Onlineයින් පන්තියට ඉන්නව කියන කතාව. චීනය මේ වන විට ආර්ථික අියෝග ගණනාවකට මුණ දෙමින් ඉන්නවා. මිට කලින් ම වීඩිය හක කිව්වා. ජූලි මාසයේ චීන අපනයන සීර ධාහතරය දශම පහකින් සැලකියයුතු ලෙස කඩාගෙන වැටුනාා ආන එන සීයට දහය දශම හතරකින් කඩාගෙන වැටුනාා මේක ඉතාමත්ම අභියෝගාත්මක සමයක් තමයි ආර්ථික වශයෙන් චීනය මුහුණ දෙන. ඒ විඩියෝ එකත් බලන්න. මොකද්ද මේ චීනය මුහුණ දෙන අවදමනකාරයේ තත්ත්වය. අවධමනය කියල කියන්නේ සාමාන්‍ය මිලමට්ටම. එකනෙ බහණ්ඩ හා සේවාවල සාමාන්‍ය මලමට්ටව අකණ්ඩව පහලෑම තමයි අවධමනය කියල කියන්නේ ඒ උද්දමනය අනි පැත්ත උදමනයකයට කියල කියන්නේ බහණඩහා සේවාවල සාමාන්‍ය මිලමට්ටම අකණ්ඩව ඉහලයාෑම. චීනයේ අලුත්ම දත්තවලට අනුව කන්සිවම පයිස් ඉන්ඩෙක්සගේ එකයන්නේ පාරිභහෝගික මිලදර්ශකය වසර දෙකකට පස්සේ ජූලිමාසේදී අවධමන කාරය තත්වයක් පෙන්නුම් කරලා තිබෙනවා. හණ්ඩහා සේවාල මිලමටම් පහලයන තත්වයක් තමයි තිබෙන්නේ මේ හොඳ තත්වයක් නෙවේ. පුද කෙනෙකට එක පාඩ හිතෙන පුළන් හන්ඩහා සේවාවල මිල පහල අරමනං අඩුමිලට බහණඩ ගරන්න පුළුවන් මේක කොච්චර හොඳ තත්යක්ද කියලා.ඉහෙම වෙන්නනෑ. මකද ආර්ථකයක් පණගහල දුවන්න සක්‍රීියව ඉදිරියට යන්න යම් කිසි උද්ධමනකාරි මටමක් අවශ අයි ශ්‍රී ලංකා මහබැක්ක අධිපතිවරයා පසුගේදා සඳහන් කරා. මහබැංකෝ විශ්වාස කරන ශ්‍රී ලංකාවී උදධමනය, ආසන්න වශයෙන් සියයට පහක වගේ මට්ටමක තියාගන්න. හැබැදැයි ඇමරිකාව වගේ රටක මේවන විට තිබෙන උද්ධමනය සාමන්‍යෙන් දෙක එවගේම සයට එක දෙකවගේ මට්ටමක තියයාගන තමයි වගේ රටාල් උත්සාහ කරන්නේ. හැබැයි චීනය මේ වන විට මේ පවතින අවධමනකාරයේ තත්වයත්තෙක මහුණ දෙන ගැටලුව තමයි. මේ චීන නිෂ්පාධන ආර්ථිකයට මේක මරු පහරක් එෙල්ල වෙන එක. මොකද අවධමනකාරී තත්වයක් ඇති වඋුණහම පාරිබොහෝගිකයන්ගේ ඩිමාන්්ඩ කියමන ත්තම් පාරිභෝගික ඉල්ලුම අඩුුවෙනවා. එකට ප්‍රධාන හේතුවක් වෙන්නේ පාරිබොහගිකයෝ හිතනවා ඉදිරියේදීමේ බහ්ඩවලමින මේ මාසට වඩා ඊළඟ මාසේ අඩුවේවි. එතුකොට මේ මාසේ ඇයි අපි භාරන විිලදී ගන්නේ. අපි ඊළඟවාසේ ිරිජ ග ිීතකර ල දීගන්නන. ඒ දිහට ආහාර පානවල ඉල්ලු මේ විදිර කල්දාන්න බෑ හැබැ අනිකුත් පාරිභෝගි බා්ඩවල ිල ඩිෆ ලේෂ තත්යක් මන ත්තම් අවදමන කාරී තත්යක් ඇතිවු හම පරිබෝගිකන්ට කල් දමා ගැනීමේ හැකි අවතිබෙනවා. එතකොට සිද්ධ වෙන්නේ මේ කසිම ඩිමමාන්් ෙමන තම් පාරිබෝගික ඉල්ල මඩු වෙනේ එකක්. ආර්ථකයක ඉතාම වැදගත් මේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුම සක්‍රයව තබා ගැනීම. මොකදම මේ ආර්ථකයන් එකින එකට බැඳිලතියෙන්නේ. මම රෙදි විකුණනවනා මං යම්කිසිේ බහන්ඩයක් විකුණ නවනා මගේ බහණ්ඩය සඳහා ඉල්ලුමක් තිබෙන්න්න ඕන. මම රෙදි කඩේ රෙදි විකුණනවා විකුණන්න රදි ඉදිරිපාත් කරට කැසිීමම ිමාන්්ඩ එක එෙනතතාම් පාරිෝගිකයන්ගේ ඉල්ුමක් නනිත වෙන්න නැත්තම් එක වැඩිවෙන්න නැත්තතාම් ට රද ිුණ ගන්න ැරි වෙනවා. එතකට මගේ අතට මුදල් ලෙන්න නෑ එතතුට මගේ අතර මුදල්ලාවන තුට පස්ස ම අනිත්තයට කොහොමද වීදම් කරන්නේ. මගේ යටතේ එහෙ අම් මගේ ආර්ථික චකරය යටතේ ඉන්න මිනිස්සු ඒ ආර්ථික ක්‍රියාවලයේදදි අකරර්මාණ්‍ය බහවයටට පත්වනවා. මේේවි දියටතම ආර්ථික පද්ති ගොඩනැගන්න සහ ආර්ථික පද්ධති දුවන්න. එත කොටල් මේ කන්සිවු මඩිබාන්් පාරි ොෝගක ල්ලම කියන ද. ෝලිය වශය නාර්ථිකයටට ඉතාම වැදගත්. එතකොට දැ චීනයේදී මේ අවධමනකාරි තත්ත්ව නිසා ඉදිරියේදී පාරිබොහෝගික ඉල්ලුම අඩුවෙනවා දැන ත් අඩු වෙලා තිබෙන්නේ එතකොට නිෂ්පාධකයන්ගේ නිෂ්පාදන වැඩිකිරීම සඳහා චීනයට ඒක ලොකු ගැටලුවක් බවට පත්වනෙනම. කොද නිෂ්පාදනය කරලා වැඩක් නෑ වැඩිපුර මකොද වැඩිපුර විකුණන්න ඒ අවශ්‍ය ප්‍රමාණය විකුණන්න ඉල්ලුමක් නැති නිසා. අනිත් පැත්තේ. අපි සඳහන් කර ගೋಿ ආර් කය තුළ ත් ග ති න්නේ ීන පනෑන සීර හතර දශම පහගින් ල් ටාව න ගೋ ර් ක තු ත් ී හන් ල ඉල් අඩ . ප්‍රධාන හහිතුව ෞව පත් ල තිබෙන්නේ ඇමරිකාාව ය රපිය ගේ ටවල න ට තිබෙන අර සංකෝජනය ව ආර්ථික ත්වය. ඇමරිකා ಆර් පත් ති බෙන ල පා වැඩි වා රපය. ේෂ ංග න්ත ලිය ු පාත ඩි කරල තිබෙනවා ආර්ථිකඩයුතු සංකෝචනය වෙින්තිබෙනවා ඇතිකට මෙන්න මේ තත්වයන් දෙකට වශීනය මැති වෙ ගग्්‍රේ හුුණු පුවක් ගෙඩිය වගේ කැසිව මඩිමාණ් එක ගෝිය වශයනුත් අඩ වෙලා දේශී වශයනු තඩු වෙලා. එතු මේක අෙක ආර්ථික විශේෂක්ෂ සඳහන් කරන කාණය තමයි විශාල පිරිසක් රැකයා වෙලදපොළට චීනයනෝ. විශේෂයෙන් විශ්වවිද්‍යාල ළමයි මිලියන එකොල්හායි දශම අටක් විතර. සාමාන්‍යයෙන් වසරකට රැකියාව වෙළඳපොලට චීනය තුළ න මෙ වවනවිට චීනය උග්‍රසේවා අියුක්තියක් තිබෙනවා. එකැනනි අයිතිහාසික වශයෙන් විශාලතම රැකයා වියුක්තියක් මෙවනවිට ීනය චීනය තුළ තිබෙනවා චීනය මුහුණ දෙෙනවා එකකර තත්වය තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන් නිශ්පාන ආර්ථිකයට මෙවගේ මරු පහරක් කෙල්ලවී මත් එක්ක. එතකොට දැන් ආර්ථික විද්‍යාත්මක අපි මේ කරුණකාරණාව බැලූ හාම මේක ගෝලි ආර්ථිකයට ශ්‍රී ලංකාවට අපිට මොන විදිහයට බලපාවිද. එතකොට දැ චීනයේ නිෂ්පාධනය කරන බහ්ඩ ලෝකේ ගොඩක් කරටවල්වට අපන අෑනය කරනවා ලෝකේ ප්‍රධානතම අපනෑන කරුව බවට පත්වනෙන චීනය. එඇතුවන ලංකාවටත් චීන බහණ්ඩ විශාලවශයෙන් අරගනය නවා ඔබ දකිනවා අඩු මිල චීන බහන්ඩ හැම තැනම තියෙනවා. තු මේ වගේ තත්ත්වයක් තුළ කෙටිකාලීන වෙන්න පුළුවන්දේ තමයි චීන බහන්ඩවල මිල අඩුවීම නිසා මේ රටවල්වලට ලංකාවට එම වෙන රටවල්වලට යන චීන හන්ඩවල මිලත් අඩුවෙනවා. ඒ මිල අඩුනහම අනෙකුත් රටවල්වල උද්ධමනය පාලනය කර ගැනීම සඳහාක හේතුවා බෞට පත්වෙනවායි. එක යන්නේ අපේ රට රවුණත් චීන බහන්ඩ වැඩිපුර ගන රටක්. නම් එක ල තු ප්‍රමාණය ගේ නවයි අප ේට තිකහහිර ල ඕන. එතකොට ඒ හන්ඩ ලංකාවට ආවට පස්සේවා මිලා අඩුුවීම නිසා ලංකාව උදමන පාලය කර ගැනීමට ඒතු බෞට පත් නවා ලෝක වෙන රටවල්ලොට ති වස්ාව තිබෙනවා. ඊට අමතරෝ වෙන්න පුලුවන්දේ තමයි චීන හන්ඩවල මිල වෙනදට වඩා අඩුවීම නිසා වෙනදට වඩා වැඩිපුර පිටරටවල ආනයිනකරු ලංකාවේ ආනයිනකරුවෝ, චීන හන්්ඩ ආනයනය කරන්න පුළුවන්. ඒ චීන බාන්්ඩ වෙනදට වඩා වෙඳ පොළුවල් වල පිරීතිරල යන්න ළුවන්. එතකොට වෙන දේ තමයි දේශීය නිෂ්පාදකයන්ට මේක තර්ජනයක් බවට පත්වෙනවා. ඔබ ශ්‍රී ලංකාවේ නිෂ්පාධකෙක් නම් ව්‍යාපාරිකයක් නං මේ චීන බහණන්ඩත් එක තරඟ කරන ආකාරය බහන්ඩයක් නං ආකාරය ්‍යාපාරයක් නම් ඔබ කරන්නේ මේ මේ පවති නාර්ථික තත්ත්වත්යක සුභ තත්වක නෙමේ තිබෙන්නේ. චීන තිබෙන මේ අවදමන කාරරි තත්වය බහණ්ඩවල හස්සේවාවලුමිල් අඩුුවීම නිසා මේ වෙළඳ පොළොවල්වලට අඩුමිල චීන බාන්්ඩ පිරිෙන්න්න පුළුවන්. තොට ඒක අභියෝගයක් පිදිීර තිබෙනවා. මේක කෙටිකාලීනව මේ විදිහට තිබිලා. එතකොට එකඇන්න ඒ විදිහට චීන බාන්ඩවලට ගෝලිය ඉල්න්නුම වැඩි වෙනවා. මධ්‍යකාලීන සාදධිකු කාලීනව එහෙම උනහම නැවතවතාවක් කර ගෝලීය. කැන්සිියමඩි බන්් එක එමනත්තම් ගෝලීය පාරිබොහෝගේගේ ඉල්ලුම වැඩිවීම ආපහු ආර්ථිකය පශෙන් චීනයට යහත් බලපෑමක් ඇති කරනවමකොද නැවතවතාවක් තමන්ගේ නිෂ්පාධනය වර්ධනය කරන්නවගේම තමන්ගේ කක්ටරි නැවතත් අ යතා තත්වෙන් දුවන්න ඒක හේතුවවා බෞට පත්වනතකොට දිගුකාලීනව එතත්වට යනකොට යන්න පුළුවන් තකොට කෙටි කාලීන ැතිවනදේ තමයි මේ වගේ ආර්ථිකයන් වලට අඩු මිලචීන බාන්්ඩ පිරෙන්න්න පුළුවන්. තතුර මේ වගේ දේවල් අපි සඳහන් කරන්නේ මේ ආර්ථික කටියයුතු. එහමන ආර්ථිකයන් ගමන් කිරීම මේක නිකං එක විදිහට තියෙන්නේෙ නෑ. අද රෑට නිදාාගෙන හෙටවදේට නැටිනකොට ලෝකේ ආර්ථික කටයුතු වෙනස්වවෙලා තියෙන්නේ. ේල් ලෝකය හැමදාම වෙනස්ව වෙනවා. එතතුරට මේ වෙනස්වන ලෝක දිහා අපිට ආර්ථික විද්‍යාව පාවිච්චි කරලා බලන්න වෙන්නේ කාලීනව යාවත් කාලීනවන තොරතුරුත් එෙක්. එතකොට. ම ැතුවාර යල් පැර ගිහිපු දැනුම භාවිතා කරමින් මේ ලෝකෙදිහා බලන්න ගියොත් අපට ඒ ප්‍රයෝගිකව ජීවිතය දිනාගන්න අප ව්‍යාපාර කටයුතු දිනාගන්න ඒ තුළින් ඉතාම පහසොයි. එතුකොට අපි නැවතවතාවක් කියනවා අප ඔන්ලයින් පන්තියට ආවෝත් දහස් විසි පහ උසස්පෙල දරුවන්ට අපි උගන්වන ආර්ථික විද්‍ය ඔන් යින් පන්තයට ආවෝත් අපි විභාගේ දිනාගැනීමට අමතරව ජීවිතය දිනාගන්න විදිහ මේ ආර්ථික විද්‍යාවෙන් අපි කියල නම්. කොමද විවසායකත්වය දියුණු කරගන්න ලෝක මොුණුවගේ ප්‍රණතාවයන්ද ඇතිවෙමින් තිබෙන්නේ ලෝකයේ මේ ඩිට ලාර්ික කටයුතු එක මොවගේ අකාශ්‍යන්ද නිර්මාණය වවෙමින් තිබෙන්නේ. ඇතුකොට ඒ තුළින් මේ විශෂය ඉගෙනගන තමන්ට තමන්ගේ ගෙදරට තමන්ගේ සමාජයට යහපත් ආර්ථික දායකත්වයක් කරන වගේම මේ රටටත් ආර්ථික, යහපතක් කරන්න පුළුවන් පරපුරක් ඇති කිරීමේ චිින්තනම චිින්තනමය විප්ලවය ආරම්භ කිරීමට තමයි අපි අපට නගරෙන් නග්‍රේට යන්න බැරි වුුණාත් අපි අන්තර්ජාලය ඔස්ේ මේ පන්තිය පවත්වන්න කටයු කරන තිබන්න අප ආරාධනා කරනවට පුළුවන්න්නම්ඒ පන්ති සහභාග වෙන්න ඒවගේ බස්්‍රයිබ් කරන්න ශ්‍රී ලංකා බිනස් ටව ඒවාගේ එකකොමික්ස් ීඩ යන්තකෝවිල්ල ොටගේ ය නාලිකාව.